වස්සාන ධර්මදේශනා! බෙහෙත්තිකා වශ්‍ය වෙලාට අම්ම තාතර බෙට්ටිකාරගෙන දෙන්නට ඕනෙ. ඇඳුන්න්නන් ඉති නිත නිතරගෙන දෙන්න නැහැනමුත් සිංහලලුත් තවුරුද්දමෙන්න්ඩ ඕන්නේ අම තාතර ඇඳුමක් කරන්න දෙන්න. අනිකුත් අවශ්‍ය තාතිබෙනවා අම්ම තාත්ත වෙනවෙන්නේ කරලා දෙන්න ඕනි. ඕක තමයි බෞතික පැත්ත. ඕක තමයි අම්ම තාතර සියූපසේ සපේනවා කළ කියන්නේ. අනිත් පැත තමයි අම්ම තාතට දරමයෙන්න්නනුග්‍රහ කරන්නට ඕනි. අම්මට තාත්තට ශ්‍රද්ධාවව නැහැ. එතුළ බලන්නට ඕනි. අම්ම තාත්ත ධර්මයට ලදි නෑ? අම්මතාත ධර්මයට ලැදි වෙනවනම් මම මොනවගේ දෙයක්ද්ද කළ යුත්තේ මොනවගේ පිරිසද්ද අම්මතාත්තට සමීප කළ යුත්තේ කියනෙක් උපක්‍රම ශීලීව කරන්න ටඕනේ. ගොද ඇතැම් අමතාත ධර්මයට කැමතෙනෙද නිසා. පන්ඩිත වැඩි නිසා. අහංකාර වැඩි නිසා. ඇතැම් දූලපපුතාලට අම්තාතර දධර්ම ලබාදීමදිි ගොඩක් උපක්‍රම ශිලි වට වෙනවා මහන්සිවෙන්නට සිද්ධ වෙනවා. ඒවගේම. මතා ල්ත්න තුව කොහොම ම්මතාත්තව සසිීලෙට ගන්නේ ඒකට අපි උපක්‍රමශීලී වෙන්නට ඕනේ එතකොට දිනපතා අම්මතාත්තා පන්සිල් ආරක්ෂා කරන්නේ මොනුවගේ පරිසරේ හදල දුන්නුද්ද අම්මතාත්තා පොහොයට අටසිල් සමාදන් වෙනවනම් මම කොහොම දෙෙහිමතැනකට අම්මතතාත්තාවව යොමු කරන්නේ එහෙම හිතන්නට ඕනේ අම්මතාත්තව සිල්වත් කරවන එක මහපිනක් ඒවගේ අම්මතාත්තා බුදදුබන අහන්නනෑ වහේ ටීී බල බල ඉන්නවා. විකාර වැඩසතහන් බලබල ඉන්නවා. අම්මව තාත්තාව දහම් වැඩසතහන් වලට සම්බන්ධ කරගන්නේ කොහොමද කියනෙගත්. හිතන්න ඕනේ. ඕ නෑම කෙනෙක් බුද්ධිමත් වෙන්නේ බුදුබනතුළින්. රටේ ලෝකෙ තොරතුරු දැන ගැනීමෙනුත් යම්කිසි දැනුමක් ලැබෙනවා. අමත්ඒේ දැනුමත්තුළ මිනිියාව හිකමවන්ඩ බැරිනා. මනුස්්‍යයාතුළ පවතින ගුණාංග ඉස්මතුවෙන්නේ නැත්නම් ඒ එකක නිකම්ම නිකං දැනුමක් විතරමයි. නමුත් බුදුබණ දැනගන්නවා කලා කියන්නේ. දිනෙන් දිනව මනුස්ස්‍යයා ගුණාත්මක වෙනවා. නෙහතමානී වෙනවා කාර්ණික වෙනවා. තරා අඩුුවෙනවා ලෝබය අඩුුවෙනවා ඊරිෂියාව අඩුුවෙනවා මසරුකම අඩුුවෙනවා හිතේ තදගති අඩුුවෙනවා හිත හදාගත්ත කෙනෙක් බවට පත් වෙනවා. අපි මේදේවල් මතක තබාගන්නට ඕනි. එක නිසා අම්මතාත්තට දරමේ නැත්තහ දරමය ලබා දෙන්නට තරමේ කරා අමතාත්තව පමණුවන්නට උපක්්‍රම ශීලී වෙන්නට ඕනි. දිනපතා, නමුතමු ධර්ම දේශන ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ ජටයුප් නෑලිකා ව දැන්ම සබස්රයිප් කරන්න බෙලයිකරණය ඒක් කරන්න. වස්සාන ධර්ම දේශනා ජඩබ් නාලිකාවස්සේ ප්‍රචාය වන මෙම සමුතුර ධර්මාණු ශාසනාව වඩුවෙන් පින් පර දයිකත්වේගෙන කටයතු කළේ කුේ ටී සේවනිියුතු ස් ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මියයයි. එතුමියගේ ප්‍රදහන අරමර වෝයේ ත්‍රකනාාමලයේர் මහතිඋල් වැව අංක අසු දෙකදරණඩිවසෙහි පදිංචි, அப்ேல்மஸ் தொොலுසනදින සய උපන්த்தினே සමரட டிபி. சிරිපාல ஆදரණය பிියனாට ජන්වதினே සිහිக்கරමින් නිது நேரோගී சுුව සහ දර්ඝාශ පිණස සත්ற்பතා ஆශீர்வாத කරමින් தானන් අතர் උතුම් ஊதானய ධර්மதாනமய பின் கමක්சதுකිීමයි. මෙන්ම ඒ අනුලාවී ධෑැබර්මෑණියන්ටත් නිදුක්නී රෝගී සූය සහ නිර්ඝශ පිණිසව මේ පින්කුසල් හේතුවාසනා වේවා. අද දේශකාණන් වහන්සේ මනුවිත්‍යාපොහුණු උපදේශක ත්‍රිපිටකාචාර්ය අතිපූජනීය කැලනයේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තාචක්කවාලේසූ. ත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්හදං ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවනෙකාලු අයං භදන්ත ධම්ම සවනෙකාලු අයං භදන්ත නමුතස්සෙ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සුත්තන්තපිටකේ සංයුත්තනිකායේ සක්ක සංයුත්තන්, සත්්‍ය වතවග්ගෝ දේවා සත්්‍ය වත පද සුත්තන්ති තුන්ලෝකාකර වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝකානු කම්පාවපදවා දේශනා කොට වදාල උතුම් ශ්‍රී සද්ධරමයටද නමස්කාර කරමි නමස්කාරවේවා. භහග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ශ්‍රාවක මහා සංගරත්නයටද නමස්කාර කරමි නමස්කාරවේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධවන්ත කාරණික පිනතුනේ වස්සාන ධරම දේශනා යෝටය් නාලිකාව තුළින් නිතර නිතර බනාහනෝබ අද දවසේදිත් මෙසේ දෙසවන් යොමා සිටින්නේ උතුම් බුදුබන ශ්‍රවනය කරන්නටයි. අදදවසේදී මෙම දම් දෙසුම ඔබවිතට ගෙනීමේදී තම සෙදැහැති දායකත්්‍රය ලබාගෙන කටේතු කරනු ලබන්නේ කුවේටීසේ වෙන යුතු එස් ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මිය විසින්. එතුමිය මෙවැනි පින්කමක් සිදුකොට බලාපොරොත්තු වෙනවා ත්‍රකුණා මලය මහදිවුල් වැව අංක අසූ දෙක දරණ නිවසේ පදිංචි, අපප්‍රේල් මස දොළොස්වන දින උපන්දිනය සමරණ Dී.B. සිරිපාලර් ආදරණීය පියාණන්ට තම ජන්මදිනය නිමිති කරගෙන මේ විදියට ධර්මය දන්දමින් නිදුක් නීරෝගී සුවපත් භාවෙන් යුක්ත සුබ ජන්මදිනයක් වේවා ාට ධර්මාබෝධය ලබන්නට මෙම උත්තම කුසලය හේතු වාසනාවේවා කියන අදහසින් තමයි මෑනිියන්ට පියාණන්ට සෙත් පතන්නට කවේට්හි සේවෙන් යුතු එස් ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මි විසින් මෙවැනි ධර්මදානමය පින්කමක් සිදු කරනු ලබන්නේ. ඉතින් මැද පෙර දෙක වැලිකතරෙ සිට දුක්මහන්සයෙන් හරිහම්බ කරලා අම්මව තාත්තාව සිහිපත්කොට මෙවැනි උතුම් පින්කම් කිරීම පිළිබඳව ලක්ෂිකා මහත්මියයට අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා පින්වත් ඔබතුමියට සිදුකරන හැම දැහැමි යහපත් කටයුත් අක්ම එමෙන්ම රැකී රක්ෂා කටයුතු ඔවතුමියගේ සිතැගි පරිදි සිදුකරගන්නට තුනරුවන්ගේ යනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත වේවා කියලපී සෙත් පතනවා, ආශිර්වාද ගෙනේනු ලබනවා. සදහැවතුනී අද මම ඔබෝ දැනුවත් කරන්නට උතුම් සූත්‍ර ධර්ම දේශනාවක් මුල් කරගත්තා. මොකද දායක පින්නතුන්ට අවශ්‍ය වනා දෙමෝපියන් පිළිබඳව. ධර්මානු ශාසනාවක් ශ්‍රවණය කරවා ගන්න. මට මොනගැහෙනවා සූත්‍ර පිටකට අයත් සයුක්තනිකායේ සක්ක සයුක්තයේ දේවා සත්ත වත පද සූත්‍රය හරි අපෝරු සූත්‍රදේශනාවක් භාග්‍යවතුන් වහන්සේ ඒ දිනවල වැඩසිටිය සැවැත්නුවර ජේත වනාරාමයේ භාගතුන් වහන්සේ තරම් අම්මගේ තාත්තග වටිනාකම වෙන කෞුද දැනගෙන හිටිය කවුරු දැනගන්නද අම්මා කෙනෙක්ගෙන් තාත්තගෙනකින් ලැබෙන පිහිට උපකාරය බුදු කෙනෙක් තරන් වෙන කිසිවෙකුට විස්තර කරන්නට තේරෙන්නේ උන්වහන්සේ තම මෑණියන්ව සංසාරෙන් එතර කෙරෙව්වා තම පියාණන්ව සංසාරෙන් එතර කෙරෙව්වා මෑණියන්ගේ පියාණන්ගේ පරපුරේ බොහෝ දෙනෙකුට අමා නිවන්සුව සලසාලන්නට ඥාති සංග්‍රහය සිද්ධ කළලා උන්වහන්සේට සමීප බොහෝ දෙනෙක් චතු්‍රආහරි සත්‍යබෝධයෙන් අමා්‍යවනින් සදා සැනසිල්ලට පත්වනා. මේ දේශනාාවෙනුත් අපිට ගන්නට ගොඩක් කාරණා තිබෙනවා. භාගතුන් වහන්සේ වධාරනව මහනෙනි තෞතිසා දෙවුලව අධිපති සක්‍ර දෙවියන් ඉස්සර මිනිස්ලෝකි ජීවත්වෙලා ඉන්න කාලයේ තමන්ටම තමන් නීති හතක් පණවගෙන හිටියා තමන්ටම කියලා තමන්ගේ ව්‍යවස්ථාවක් තිබ්බා ඒ නීති හතට ඒ තමන්ගේම ව්‍යවස්ථාව හැඳන්නවා සත්ත වත පද හැටියට එතකොට තමන්ට තමන් නීති හතක් දාලා තිබ්බා මොනුවදේ නීති හත කාරණංකයක මම ජීවිතයේ තිබෙන තුරාම අම්මට තාත්තට සලකන කෙනෙක් වෙනවා පළමු නීතිය මම ජීවිතයේ තිබෙන තුරාවට වැඩිමහල් ඥාතිමිත්‍රාදීන්ට ගෞරව සත්කාර කරන කෙනෙක් වෙනවා. කාරණංක තුන්න. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. කාරණංක හතර, මම දිවි තිබෙන තුරාවට කේලාම් නොක කියන කෙනෙක් වෙනවා. කාරණංග පහ මම, දිවි තිබෙනතුරාවට ගිහිගෙදර වාසේ කරන්නේ මසුරු පුද්ගලය කැටිර නෙවෙයි ම මසුරුකම හිතින් අයින් කරනවා දන්දීමට හිතාගෙනම කටයතු කරන කෙනෙක් වෙනවා ඒක හයවන කාරණය දන්දෙන්ඩ හිතාගෙනම දැත් සෝදාගත්තු කෙනෙක් වෙනවා දන්දීමටම කැමැත්තෙන් පසු වෙනවා සින් යමක් ඉල්ලාගෙන මගළඟට එනවා නම් මංකාවත් හිස් අතිං හරවලය වන්නේ. මට තිබෙන විදිට මං ඒ අයට යමක් වෙදා දෙෙනවා. කාරණංක හත මම දිවි තිබෙන්න තුරාවට ක්‍රෝධය නැති කෙනෙක් කැටියට ජීවත් වෙනවා. යම් හයකින් මන්තුල යම් ක්‍රෝධයක් ඇතිවනොත් එය වහාම මම දුරු කරලදාන කෙනෙක් බවට පත්වෙනවා මෙන්න සකර දෙවියන් මනුස්සලෝක ඉන්න කාලේ තමන්ටම ආවනිකව ඇති කරගත්ත නීති හත ්‍යවස්ථාවට අයිති කාරණාහත්ත දැ මේ වගේ ව්‍යවස්ථාවක් අපිටත් තිබෙනවද ඔබට තිබෙනවන්ද දැම්බලන්ඩකෝ බුදු දහමේ කතා කරන උතුම්ම ්‍යවස්ථාවක් පන්සිල් කලා කියන්නේ ඔබ දිනපතා පන්සෙල්් සමාදන් වෙනකොට හිතර කාවදින්නටඒ සිල්පද පවසනවාද. පාලි උච්චාරණය විතරයිද. ටෙරුවන් සරණ ගිහිල්ල. ඔබ වේගින් වේගින් සිිල්පද කියනවානේ පා ප ම ද ද ම ද ේ ම ප ද සමධයාම මසු චා රම ද දම රම පද සමධයාම සර ේය චජ දත්ටා වරම ිපද සමධයාම හමට කියන්නේ. දැ බ හියෙන්ද පන්සිිල් ගත්තේ මෙහෙම පන්සිල් ගත්තුත් මම කිසිදු ප්‍රාණියෙක් නොමරණ කෙනෙක් වෙමි මම කිසිරෙකුගේ දෙයක් සොරකං කරන්න නැති කෙනෙක් වෙමි. මම කාමයෙහි වර්දවා නොහැසිරන කෙනෙක් වෙමි. මම බොරු නොක කියන කෙනෙක් වෙමි මම මත් වතුර ද්‍රව්‍ය පාවිච්චි කරන්න නැති කෙනෙක් වෙමි මාගේ මේ සිල් පද උතුම් බුදුරජාන් වහන්සේ දරයේ උතුම් ශ්‍රී සද්ධරමේදරයේ උතුම් ආර මහා සංගරත්නය ඉදරයේ ම ප්‍රතිච්ඥාවක් හැටියට මම මේ සිල්පද සමාදන්ව සුරකිමි මම මේ සිල් පදවලට යටත්ව කටයුතු කරමින් සිල්පද හොඳින් සුරකිමි හොඳින් සුරක්කිමි හොඳින් සුරකිමි කියලා අධිෂ්ඨාන කරගන්නවද නැත්තං අර දඩබඩ ගාල පාලි වචන්ටික කියලදානවාද. අපට නම් තියන්නේ පුරද්දක් කෙටිදරට පාලි වචනටික ඩබඩ ගාලා කියලදාන ගන ඒක ප්‍රමාණවත් මාදී සිිල්පදයක් සමාධන් උනත් පින් සිද්ධ වෙනවා ගොඩක් පින් සිද්ධ වෙන්නේම සමාධන් වච්ච සිිල්පද ආරක්ෂා කරද්දී කියන එක අපි මතක තබාගන්නට ඕනේ දැන් බලන්ඩකෝ සක්‍ර දෙවියන් මනුලොව ඉන්න කාලේ තමන්ටම දාලතියෙන නීතිටික අපි බොහෝ විට අනුන්ට නීච් දාන ඔබ මං කියන දෙදය හන්ඩ ඕනේ නැත්තම් ඔබඹ දන්නවන මගේ හැටි බො මගෙන් කාල ඉන්නේ මංකීනී දෙර හිටපා එමන තම් පලයක් මේ වගේ දෙබස් නිවස්වල අපි ජීවත්වන පරිසරවලින් අපිට අහන්නට ලැබෙනව අපි හැමනිත්තරම අනුම්ම හදන මානසිකත්වය කනවා. අනුන්ව හදනය එක වැරදිී නරකයි කළ කියන්න නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ ගොඩාක් කැමති තමන් දිහාබල්ල තමන් හැදෙනවට. එහ තමන් දිහාබල්ල තමන් හැදන්න නම් අපි අපිටම කියලා නීති සමුදායක් පනමගන්නට ඕනේ. අනිත්තක තමයි අපි අපිට කලා නීති පන්නෝගෙන්න්නේ? ඒවාට මේ ලෝකයේ අයව සම්බන්ධ කර ගන්නේ හරිද අනික මේවා මේ ඇතුලාන්ත ගුණධර්මණ ඇතුලාන්ත ගුණධරම කියන දේවල් පින්නතුන අනෙත් අයට අඟවන්නවත් හොඳ නෑ කියනවනම අඟවන්නවත් හොඳ නෑ තමන් තමන්ගේ ප්‍රතිපත්තියක් තුළ ඉන්නවා දැන් සක්‍රද දෙවියෝයේ කාලයේ දරපු ප්‍රතිපත්තිමනුවද මගේ ජීවිතේ තියෙනකාම් එ නැත්තං අම්ම තාත්ත ජීවත් වෙලා ඉන්නකම්ම මම අම්මට තාත්තට ඉතාමත් ම හුඳින් සලකන කෙනෙක් වෙනවා. අම්මට තාත්තර සලකන්න පුළුවන් නාකාර දෙකක් තිබෙනවා. එකක් තමයි සිව්පසයෙන් අනිත්්‍යක තමයි ධර්මයෙන්. සවපසේ කියීන වචනය සඳහන් එන්නේ පැවිදි ජීවිතයට නමුත් ගහි ජීවිතය සම්බන්ධ කරල ගඩත් පුළුවන්. ඒක කියන්නේ? අම්මට තාත්තට කලට වේලාවට ආහාර පාන සපයා දෙන්නට ඕනේ ඒ ශක්තිය ඔබ ඇතිකරගන්නට ඕනි ඇතැම් දරුවන් අම්මතාත්තා මියදනකම්ම අම්ම තාත්තගෙන් දමයි කාලා ඇඳල ඉඳල තියන්නේ. අම්මතාත්ථව ජීවත් කරවු ලනෑ එතකොට එතනදි පින් රැස්කරගෙන තියෙන්නේෙත් අම්මතාත්ත මිසක් ඔබ නෙමි හරිද උත්පත්තියේ සිට ලොකු මිනිහෙක් වෙන තුරුම අපට ක්තිය දීපු අම්මතාත්තට අපිත් ශක්තියක් වෙන්නට ඕනේ අම්මාතාත්තාගේ හිත් සතුරු කරවන්නට ඕනේ අපි ඒට වගකීමෙන් යුක්තව කටයුතු කරන්නට ඕනේ අම්මතාත්තා ජීවත් වෙලා ඉන්න තුරුම ලොකු මහත්මනුස්සේ කැටිට ඔබ අම්මතාත්තට දේපලවස්තුව තිබුණත් අම්මතාතර දේපලවස්තුව නොතිබුණත් ලංකාවගේ රටවල් ගත්තර පස්සේ බොහෝ දෙනා මධ්‍යෙන් පාන්තික පවල්ලලයනෙ එතකොට දුප්පත් පවුල්ල දුප්පත් දෙම ඔපියු දුප්පත් කියන්න මේ නැත්තර නෑ කෙනෙක නෙමේ එදාවෙේල කාල ඇඳල ජීවත් වෙනවා හම්බගත් මනහර චුට්ටත් තියෙන්ට පුලුව නමුත් මාලිගානෑන වාහන දහයි දොළහ නෑනේ මහා පරිමාන මුදල් ගලාග්‍රන ව්‍යාපාර නෑනේ නේද ජාත්‍යන්ත්‍ර සමඳතා තුළින් ඩොළ ගලන විදිහෙ බිස්සස්නෑනේ එක නිසා අම්මව තාතව ජීවත් කරවන එක ඔබ සතු වගකීමක් කියනෙ ඔබ මතක තබා ගන්නට ඕනේ එතකොට අම්මට තාතර කලට වෙලාවට ආහාර පාන මෙතන මේ පාන කලා කියන්නේ අරක්කු කසිපුවුවන තාතට අක්ක වෝත්‍රයේ කසිප පූටික ගෙනදල දෙනව කිය න කනේ හම දේවලු දකින බෙවන්නේ. ඒක මහා ජරා වැඩක්. ඒක නම මෙතන කියන්නේ. ඒ පැහැදිලියොම සඳහන් කරන්න ඕෝනි. ඊට පස්ේ බෙහෙත්තිික අශ්‍ය වෙලාවට අම්මට තාතර බෙට්ටිකාරගෙන දෙන්නට ඕනි. ඇඳුන්නම් ඇති නිතර නිතර අරගෙන දෙන්න නැහැනමුත් සිංහලලාලුත් අවුරුද්ධම මෙෙන්ට ඔන්න අම්මට තාතර ඇඳුමක් කරන්න දෙන්න. අනිකත් අවශ්‍යතා තිබෙනවා. අම්ම තාත වෙනවෙන්නේ එක කරලා දෙන්න ඕෝනි. හරිද ඕකතමයි බෞතික පැත්ත ඕකතමයි අම්ම තාතර සිව්පසේ සපේනවා කළ කියන්නේ. අනිත් පැත තමයි අම්ම තාතට ධර්මයෙන් අන ග්‍රහ කරන්නට ඕනි. අම්මට තාත්තට ශ්‍රද්ධාව නැහැ එතුළ බලන්න ටඕනි අම්ම තාත ධර්මයට ලැදි නෑ අම්ම තතාත ධර්මයට ලදිවෙන වවානම්. ම මොනවගේ දෙයක්ද කළ යුත්තේ. මොනවගේ පිරිසක්්ද අම්මතාත්තට සමීප කළ යුත්තය කියනෙක් උපක්‍රම ශීලීව කරන්න ටඕනේ. ගො ඇතැම් අමතාත ධරමයට කැමතිෙනෙති නිසා. පණ්ඩිත වැඩි නිසා. අහංකාර වැඩි නිසා ඇතැම් දූ ලපුතාලට අම්මතාතට දර්මය ලබාදීම ි ගොක් පක්‍රම ශිලි වෙන්ට වෙනවා මහන්සිවෙන්නට සිද්ධ වෙනවා. ඒවගේම අම්මතාත සිල්වත් නෑ. කොහම ම්මතාත්ව සීලට ගන්නේ ඒකට අපි උපක්‍රමශීලී වෙන්නට ඕනේ එතකොට දිනපතා අම්මතාත්තා පන්සිල් ආරක්ෂා කරන්නේ මොනවගේ පරිසරේ හදල දුන්නුද්ද අම්මතාත්තා පොහොයට අටසිල් සමාදන් වෙනවනම් මම කොහොම දෙහිෙම තැනකට අම්මතාත්ව යොමු කරන්නේ එහෙම හිතන්නට ඕනේ අම්මතාත්තව සිල්වත් කරවන එක මහපිනක්. ගේ අම්මතාත්තා බුදු බණ අහ නෑ ඔහේ TVීව බලබල ඉන්නවා. විකාර වැරසතහන් බලබල ඉන්නවා. අම්මව තාත්තාව දහම් වැරසතහන් වලට සම්බන්ධ කරගන්න කොහොමද කියන එකත් හිතන්න ඕනේ. ඕ නෑම කෙනෙක් බුද්ධිමත් වෙන්නේ බුදු බන තුළින්. රටේ ලෝකෙ තොරතුරු දැන ගැනීමෙනත් යම්කිෙසි දැනුක් ලැබෙනවා. අමුත් ඒ දැනුමත් තුල මිනිහාාව හික්මවන්ඩ බැරිනම් මනුස්්‍යයා තුළ පවතින ගුණංග ඉස්මතුවෙන්නේ නැත්නම් ඒ නිකම්ම නිකං දැනුමක් විතරමයි නමුත් බුදුබන දැනගන්නවා කළ කියන්නේ. දිනෙන් දිනම මනුස්්‍යයා ගුණාත්මක වෙනවා. නෙහතමානී වෙනවා. කාර්ණික වෙනවා. තරා අඩුුවෙනවා ලෝබය අඩුවෙනවා ඊීරිසිියාව අඩු වෙනවා මසුරුකම අඩුවෙනවා. හිතේ තදගති අඩුවෙනවා. හිත හදාගත්ත කෙනෙ බවට පත්වෙනවා. අපි මේ දේවල් මතක තබා ගන්නට ඕනි. එක නිසා අම්ම තාත්තට දරමේ නැත්තං. දර්මය ලබා දෙන්නට දරමය කරා මතාත්තව පමණුවන්නට උපක්කම ශීලී වෙන්නට ඕන. හරිද. ඊළඟ කාරණය. මේ සඳහන් කරනවා මම දිව තිබෙන තුරාම, වැඩි මහල් ඥාතිමිත්‍රාදීන්ට ගෞරව සත්කාර කරන කෙනෙක් වෙනවා. වැඩිහිටියන්ට ගරු කරන්ඩ ඕනෙ. එතකොට කෙනෙක්ට හිතෙන්ඩ පුළුවන් මේ හාුන්දුරුවෝ කියනවා වැඩිහිටියන්ට ගරු කරන්්ඩලු. අපේ වැඩිහිටියන්ට ගරු කරන්ඩ දේවල් අපි වැඩිහිටිය තුළ නෑනේ. අපේ මාම කෙනෙක් ඉන්නවා. බේබද්ධෙක් ඉතිං කොහොම දේවගේ මිනිහෙක්ට ගරු කරන්නේ. අපේ නැන්ද කෙනෙක් ඉන්නවා මහා නේද. ට අවුලොවන බඩ්ඩක් කොහොමද ගරු කරන්නේ තවත් කෙනෙක් ඉන්නවා අනුන්ගේ කුණුමයි කතා කරන්නේ තවත් කෙනෙක් ඉන්නවා අධාර්මිකව ජීවත්වෙන්නේ අනිත් අය ගැන කතා කරලා වැඩක් නෑ මේ හාමුදුරුවම බණ දේශනාව කියනවා. වැඩිමහල් ඥාති මිත්‍රාදීන්ට ගෞරෝ සක්කාර කරන කෙනෙක් වෙඩලු. ඔබේ පැත්තෙන් ඔබ හරි නමුත් ඒ නරකයි කියන අයතුලපවා යම් යම් මොනුවමහරි හොඳ දේවල් තිබෙන්නට පොළුවන්නේ අන්නේ හොඳ දේ දකින්න ඇබැයි නරක මනුස්සයාගේ සමීපතමයෙක් වෙන්නටපාාව එතකොට අනේ පුතේ මෙන මේ වීදුරුව මේ බෝතලය අල්ලගනි මට පොඩ්ක් අරක්කුටි වවිදරෝටලාගඩ අන්න එහෙම දේවල් වලටත් මනු දෙන්ට සිද ධනේ පුතේ මෙෙන සතා මරලගනින් ට කටගැස්මට නේද එහෙම දේවල් හරි යන්න හෙමනෑකම් හරි යන්න උන්දර මතගතියාගන්න මේ බනාහන ඔබ මට ගෞරුවේ ලැබෙන්නේ මම ගෞරුවනයේ විදිර ජීවත්ව වනොත් විතරයි. මම ගරුසරු නැතිව ජීවත් වෙලා අනිත් අයගෙන් ගෞරුවේ බලාපොරොත්තු වෙනව නේද එක විහිළුවක් එ මනිස්සුන්ගේ ඔළුව නරක්වවෙන්න ඕේ. ම අගෞරෝණියය කෙනෙක් වෙලා ලෝකයෙන් ගෞරෝ ලබා ගැනීම ඔබත් එහෙමයි අම්ම තාතත් එහෙමයි වැඩිහිටි ඥාති පිරිසත් එහෙමයි අගෞරවනීය දේවල් හිතලා අගෞරවනීය වචන කතා කරලා අගෞරවනීය ජීවිතයක් ගත කරලා ඔබ බලාපොරොත්තු වන මට අනිත්ත ඇවිල වන්දී ගරු කොරයි සලකයි මගේ හොඳ කියයි ෝක මනිසුන්ගේ ඔලුව නක් වවෙන්නට ඕනි ඔබ කරන හැම නරක්කක් මනුමෝදන් වඩ යසයි යසයි කියලා තේරනවාද හොඳට අහඩ මේ බණටික ඔබ ගෞරෝනීය විහිටියොත් විතරයි ඔබට ගඩු සැලකිරරි ලැබෙන්නේ බලන්න කොම මේ බුද්ධ දේශනාවක් වයෙන මිතානි සංස ෝත්‍රය කියලා එහි සඳහන් කරනවා සක්කත්වා සක්කතෝ හෝති ගඩු හෝති සගාර වූ අනුන්ට සල කලා අනුන්ගෙන් සැලකිල් ලබයි අනුන්ට ගෞරුව කරලා ගෞරෝ ලබන කෙනෙක් වෙයි එ අනුන්ට සැලකෝත්්‍යතර යනුම් අපි සලකන්නේ. අන්න අයට ගෞරෝ කලොත් තෙර යනිත අපි ගරු කරන්නේ කවරුත් අපි ඔයා ගෙනවිලා ගරු කරන්නේ දැන් බුදුරජාණාන්සට ගර කරන්නේ නේද බුදුරජාණාන්සික දෙන මහෝත්තම ගුණ අන්ට ුදුරජාන්සයෝ දන්නහින් දැනමි බුදුරජාණ වහන්සෙවනො දන්නායත් බුදුරජාණන්සළඟ වැද වැටෙනවන්නේ ඒමටමෙන් ඔබ ගැනිහිතනවද අනත්ත මගලඟටෙන්්ඩෝනනි මට ප වඳින් ඕන දන්නන ගර කරන්න න කියලා එකොම විහිළු කත්තා. ඒ නිසා එදායි සක්‍ර දෙවියෝ මනුලොව ඉන්න කාලේ තමන්ට නීතියක් පනෝගනින්දල තියෙනවා. මම දිවි තිබෙන තුරාවටම වැඩිමහල් ඥාතිමිත්‍රදීන්ට ගෞරෝ සත්කාර කරන කෙනෙක් වෙනවා. අන්න ඒ ගෞරෝ සත්කාර ලබන්නට ඔබ ගෞරෝව නීයව ජීවත්තෙන්ට ගෞරෝනීයම ජීවත්වෙනක් ල කියයන සල්ලි ගොඩක් තියෙනවා කියන එක නෙමේ මිලමුදල් දේපල වස්තුව කෙනෙකුටට අවශ්‍යයි නත් ඒක විතරක් ප්‍රමාණවත් මදිී තියෙනවද කිය එක. ෞරෝ නියම ජීවත්වනෙනවා කියීෙ ඔබොට හොඳින් තේරෙනවා මොකද මේ කියන්න කියලා. ධරමයට අනුව ජීවත් වෙන්න. ඊළඟ කාරණය. මම දිවි තිබෙන තුරාවට මිහිරී වචන කතා කරන කෙනෙක් වෙනවා. ඔන්න අපිට ගොඩක්ම වර්ධන තැනක්. දැම ධර්ම දේශනා පවත් අද මම නිතර කියන එකක් දමයි. කට පරිස් සංකරගන්න කියනෙ තේෙනවාද මුකද. අවුල් හැදෙනතා අවුල් හැදල තියනෙ කටවල් නිසා. එතකොට සක්‍ර දෙවීයෝ ඒ කාල නීතියක් පනෝගනඉදලා තියවා මනුස්ස ලෝකයේෙද්දී මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා ඔය වචන කතා කරන අයගේ ප්‍රබේද තිබෙනවනේ මන්ත භානි අඩුවෙන් කතා කරන්න අය පුප්ප භානි මේ මල් වගේ වචන කතා කරන්න අය මදුභානි මී පැණි වගේ වචනකතා කරන්නා අය එහෙම ඉන්නවා වචනකතා කරන්න අය. කර්කස් නපුරු වචනවලට සත්තුත් කැමති නැහැ. සතෙක් පවා කරකස් නපුරු වචන ප්‍රතික්ෂේප කරනවා. එක නිසා පුළුවන්තරං මිහිරි මරුදු මොලොක් වචන කතා කරන්න බලන්න. හැබැයි හොඳ වචන පවා සීමා සහිතව කතා කරන්න. පමණි ඉක්මවා කතා කිරීම. ඔබ අනිත් අයේ පිළිකුල් කරන්න හේතුවක් පිලිකුල් නොකළත් ඔබ අනිත් අයට එපා වෙන්නට හේතුවක් එන්න පුළුවන් එක නිසා හොඳ වචන පවා ප්‍රමාණය ඉක්ම වන්නට එපා ද දහම් කතාපවා බුදුරජන්න්නස දේශනා කරන කාලයන දම්ම සවන කාලයන දම්ම සාකච්චා හැම තිස්සෙම හා හිදකි වනමි හැම තිස්සෙම සාකච්චා කර කර ඉන්නකි වනමේ ඒකට සුදුස්සු වෙලාව කාලය තෝරගන්න හරිද දිවී තිබෙන තුරුම මිහිරී මරුදුමොලොක් වචන කතා කරන්නට හැම විටම හිතරගන්න. හිත ඔුල්ලෙ චෙවිලාවට සැරපරුස නපුරු වචන පිට වෙන්න පුළුවන්. නමුත් වහා සිහිකල්පනා වැතිකරගෙන නෑනෑනෑ නෑ වචනට හොද ට හොද ෑට හොදන ම ත්තර හොඳදන මගේග ෙක හොඳන කියෙලා පුළුවන් තරන් සංවරවඩ බලන්ඩ. කොටින්ම බාහිර සමාජත් එක්ක වචන කතා කිරීම දී විතරක් දිිබී. සැමියා බිරිඳ අතර යම්යම් බහින්බස්වී මැතිවෙනවා දෙමාපිය දූදරුවතර බහින්බස්වී මැති වෙනවා යාළුව යාළුවතර ඥාතිීන් ඥාතින් අතර ඒ හැමවෙලාවෙතීම රැකග යුතු දෙයක් තමයි කට එකගෙන වචනය එතකට මෙහි සඳහන් කරනවා හතරවන කාරණය හැටියට මමදිවි තිබෙන තුරාම කේලාම් නොක කියන කෙනෙක් වෙනවා කද මේ කේලාම් කිනෝ කළ කියන්නේ මෙතන අහාගනගෙහිල්ලා මෙතන දේවල් තවතැනක කියනවා මෙතන අයව අතන බිඳවන්න එතනින් අහගෙනවිල්ලා මෙතන කියනවා එතන අයව මෙතන බිඳවන්නද එතකොට වචන නිසා අනිත්ත පැට්ලෙනවා ඔය දන්නවාද අර ගොල් ඔන්න මෙහෙම කිව්වා ආවුන් එහෙම කිව්වද ඔුලු දන්නනවත ඔගුලු ගැන මෙන්න මෙහම මහ විවේචනයක් කියන්නේ. ඔගුලු මෙහෙම මහා වල් සත්තුවගේ කියලා කිව්වා අපිට ඔුන් එහෙම කිව්වද හිටපියකු හිටපියකෝ මු අපි දැක්කට පස්සේ අනේ අක්කේ අයියේ කියල සිරික්කිය දානවා. නත් පේනවේද මේට කෙලෙන දේව ඇතමට ඒ් කරන ඉන්න පුලුවන් දැ අද හැමක්ම වීඩියෝ කරන්න පුළුවන්ට ඒ් කරන්න පුලුවන් නේද මේක එක බැත්තක මහ විනාසයක්නේ ඒ නිසා පින්නතුනි. කේලාම් කියනවා කියන එක. මහාවිනාසයක්. හොඳට ගත කරන පවුල් ජීවිත කේලාම් නිසා කොච්චර විනාස වෙනවාද. අම්ම තාත් අතර හටගන්නා ප්‍රශ්න නේද දූදරු දෙමාපියගතර හටගන්නා ප්‍රශ්න ගත්තත් එතකොට රාජකාරී ස්ථානවල කොච්චරවුල් හටගන්නවාද. මේ සමාජ මිනිස්සු හුරු වෙලාතියෙන්නේ ළඟබල්ල ටක්ගාල මෙහම කිව්ව කියලා ටක්ගාල වචන ඇද බාණ්ඩ නමුත් අවුලක් හට නොගන්නා විදිහට සංසිද වන්නට කල්පනා කරන්නේ නේ ඇයිජයේ ප්‍රඥාව නැතිකම ම මේ වචනය කියනවා තමයි ඇසවල් කෙනා කිව්වා කියලා. නමුත් මේකින් පස්සෙ ඇවිලෙ නේද ප්‍රන්්ඩුසරුවල් ගැටුම් හටගනී නේද මහා හානියක් සමගිය බේදබින්න වීමක් සිද්ධ වෙයි නේද එක නිසා මං ඉවසලා ඉන්නවා ෑ ම කියන්න නෑ කියලා අන්න තන්ත එන්න මොඩත් දෙනෙක් ඒ සංසිදීම තුළ නෑ පින්නතුනි ෂණකව ටක්ගල වචන කියලදානවා. හැබ මෙ මේකත් මදක තියාගන්න ඔබේ වජනහලා තවත් දෙපිරිසක් ඇවිලෙනො කළ කීමකු. ඒ ඇවිලිල්ල ඉතාමත් මුොඳින් ඇවිල යන කළ කීමකු කාලයක් එනවා. ඇවිලිෙන ඕනෑම ලොකු ගින්නක් නිවිල යනවා. ඒ ගිෙන නිවිච්ච කාලට අර ඇවි ිච්චා එකට එකතු වෙනවා තමගෙන් වෙච්ච වැරදිවලට ඒයි ඒයායගගේ සමාවගන්නවා දැ මේ සිංහල වරුදුකායි ගේ කාලයක්. වචනවලින් වෙච්ච වැරදිවලට ඒ අයි සමාවගන්නවා. අනිමට සමාවෙන්න. අනුව ගණන් ගන්නෙපා. ඉට පස්සේ මේ අවුල හටගන්නට හේතුවෙච්ච කාරණ. ඔන්න කතා කරනවා. තුර කීනු අරය අඇවිල්ල මට මෙහෙම කිව නිසය මම අපසටගේ. ආහෙම දෙයා කිව්වද මට විශ්වාස් කරන්න බෑනේ. ඇති අපට තොෝගල් ගෙන ොරතුරකු ව යානි ආහිමද. ම මලන්න මේකි එ අපි අවුලරතින්න අරූ තමයි අරකි තමයි කියලා නැක්කද. කේලාන් කිව්ව කෙනා දංගෙඩියට වැටෙන දවසක් කියෙනවා. එතකොට ඔබ ලඟ බලලා නේද ඔහේ කටගැස්මක් හැඩියට කේලාම් බස් කියනවනේද. එ කේලාන් අහලා බේදබින්න වෙනය යම් දවස්සක සංසින එකතු නොත් ඔබට තමයි දංගෙඩියට යන්නට සිද්ධ වෙන්නේ. මේකත් මතක තියාගන්න එක නිසා? මවපිය ද දරුවගේ ප්‍රශ් වලට අර මදිියක් ැරි ඔබ ඕොනොඩා මැදිහත්වෙ වන්නේ පා. විශේෂයෙන්ම සැමියෙක් බිරිඳක් අතර ආරවුල් හටගන්නවන් ර්ඩු සරුවල් නොහොදන ඔොක්කඩු ඒවාට ඕනාවට වඩා මැදිහත් වෙන්නේ එපා මොකදේ නෝනයි මහත්්‍යයි එකතුවෙන දවසක් එෙනවා අන්න එදාට ප්‍රශ්නය විසදන්නට මැදිහත්තේ චඔබ නරක ගෑන නරකම නිහවෙන්න පුළුවන් ඔබේ ජීවිතය ඇතැ විට ම මේ කියන අත්දැකී මැති නිසා ඕනයට වඩා අනෙත් අයි වෙනවෙන් සේෙන් පවුල් ප්‍රශ්නවලදී මැදිහත්වෙන්න එපා. හැ පවුල් ප්‍රශ්වලදි මට තවත්කාණ එක මතක් කෙනවා දැන්ුව ඇතැම් පවල් ප්‍රශ්න ඇවිලිලා යන වන බුදුරජාන්වාස දේශනා කරනවා ඇතුලත ගින්නේ එළියට දාණ්ඩත් එපා එලිය ගිනි ඇතුල්ට ගණ්ඩත් එපා මේක ගොඩක් ප්‍රසිද්ධ කියමනක් එක අදහස් කරන්න මොක්ද ඇැමින් තරන්න රපුර දරු දන්නනතු ඇති. තමන්ගේගේ ඇතුල තියෙන ප්‍රශ්න දෙමාවපිය ද දරු අතර තියනෙන ප්‍රශ්න වඩ පුළුවන් සැමයා බිරිඳ අතර තියෙන ප්‍රශ්න වඩ පුලුවන් හරිද ඇතැ විට පෙෙන්වතා පෙම්වති අතර තියෙන ප්‍රශන වන්නඩ පුළුවන්. ඒවා ඕනට වඩා ඉල්ර දාන්න එපා ලෝකයා හිනා වෙනවා හි නොන පැත්ැ දදි ක දැමග අහන් දෙපා පැත් ඔබ දන්නව. ඒවගේම අනුන්ගේ පවුල්ල තොරතුරු තමන්ගේ ප්‍රශ්න කරගෙන ඔබ ඇවිල් ඇවිලි ඉඩත් එපා මේ කහොන්ද්‍ර මතක තියාගන්න තමන්ගේ ගන්න එළියට දෙන්නත් එපා එලියගන්න තමන්ග එකක් කරගන්නත් එපා මේ හැම තැන දීම අපිට ප්‍රඥාවමයි අවශ්‍ය ප්‍රඥාවමයි හැම තැනක දීම අවුල් හටගන්නට ප්‍රධානම හේතුව තමයි ප්‍රඥාව නැතිකම රජාන් වහසරත් ොයිතර ප්‍රශ්න වල මොුද සිද නාවාද නේද එකල වැඩහිට පතුම් ස්වාමීන් වහන්සේලාට නමු තුන් අහසලේ හැම දේකට මධ්‍යස්ථව ඉතාමත් මොහොඳින් මොහුණ දුන්නා. ඒ ප්‍රශ්නවල කොටස්කාරයෙන් බවට පත් ව නේ නෑ ඇති ඒගනි සාපින්නතුනේ අපි කටතිබ්බ පලියට බොරු කිය අන්ඩවත් ේලාම් කියල අනුන්ගේ සමගිය බේදබින්න කරන්නවත් හිදන්නවත් උදනෑ ඇතැමැට මේ කේලාම් කියනකෙනනක පුුද්ධ බෝඩට පත් වෙලා තියෙනවා එක මහක් නරක දෙයක් ඇත වැඩක්කේ එක සංවරෙන්ඩ බනම අහාහා සංවර වෙන්න ඊළඟ කාරණය කාරණංක පහක් සක්‍ර දෙවෝ මනුලොව ඉන්න කාල මෙහෙමත් නීතියක් දාග ඉදල තිනෝ තමන්ට. මම දිවි තිබෙන තුරාවටම ගිහි ගෙදර වාසය කරන්නේ. මසුරු මල දුරු කරපු සිතන්. මොකද දෙවිී මසුරු මල කෙල කියන්නේ. තමන් පරිහරණය කරන දෙයක් තවත් කෙනෙකුට පරිහරණය කරන්නට දෙඩ තිෙන අකමැත්ත. එතකොට මේ මසුරු බව කියන එක ආහාරපානයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඇඳුමක් සම්බන්ධය තමන් පාවිච්චි කරන. දෙයක් සම්බන්ධයෙන් වෙන්නට පුළුවන් ැ ඇතැම් දේවල් තින අතිශ්‍යය අපි පෞද්ගලිකෝ පරිහරණය කරන දේවල්. ඒවා මොනුවද කෙනෙක උබ දන්නවා නමුත් ඇතැම් දේවල් තියෙනවා අපි ඒ දේවල්වලට හරි කැමති ආසයි එතකොට ඒ දේවල්ලි තවත් කෙනෙකුට පෙන්නනෙවත්නෑ කෑමක් වන්න පුළුවන් හංගගෙන කනවා නරක් වේගෙනන කොට ඔන්න ආ කියල දෙනවා ඇඩුම් තියෙනවා ලස්සනයි ගොඩක් තියෙනවා තවත් කෙනකොට දෙන්න තරම් තියෙනවා නමුත් දෙන්නේ. ඔන්න පරණ වේගෙන දිරාගනනකොට ඔන්න දෙනවා මේ විදිී අපිට කොතකුත් දේවල් නම් කරන්න පුළුවන් එක නිසා පුළුවන් තරන් අත්හැරීමෙන් සතුරු වෙන කෙනක් ගොඩට පත්වෙන්ද. මසුරු බබ දුරුරන කෙනෙක් බොට පත්වෙන්ද කාරණංකහය මම දන්දෙන්ඩ හිතාගෙනම අත් හරින කෙනෙක් වෙනවා. මම දන්දෙන අදහසින්ම පසු වෙනවා දන්දීමටම කැමති වෙනවා අනුන් විසින් මගෙන් යමක් ඉල්ලගෙනාවොත් ඕන මම හිස්සතින් නොයවා මට පුළුවන් හැටියට පුලුවන් දෙයක් දෙන කෙනෙක් වෙනවා. රසවත් ප්‍රියමනාප දේවල් ලැබුණට පස්සේවම හංඟගෙන අනුබව නොකොට බෙදාහදාගෙන බුක්ති විදන කෙනෙක් වෙනවා. නැමේ අලුත් අවුරුදු සමය කළ කියන්නේ ගොඩාක් බෙදාහදාගෙන බුක්ති විදින සමේනේ. එතකොට හංගගෙන තනීම් බුක්තිදිනට වඩා. රසවත් ආහාරපාන වගේ දේවල් බෙදාහදාගන්න කොච්චර වටිනවාද අපේ මේ සිංහලයාගේ මහා සිරිතක් තමයි. බෙදා හදාගෙන බොක්තිවිඳීම. බෙදා හදාගෙන බොක්ති විදීම මම ඉන්දියානුවන් අතර දකි නෑ මේ වෙද්දී. ඉන්දියාවේ අපි යමෙකුට යමක් දුන්නොත් ඉන්දියානුවන්ගෙන් ගොඩක් දෙෙනෙක් හිතන්නේ දෙනකෙන කපටියෙක් කියලා. හරි නමුත් ලංකාව අපිට හිතෙන්නේ දැම්බලන්ඩ පුර පසලොස්සක පොහොය දවසට පෙහිවත් සමාධන් වෙන උපහසකු පාසිකාවන්ට කොයි තරම් සෙදැහැතියන් නේ දාහක් සිල්ගත්තත් පන්දාහක් සිල්ගත්තත් දහදාහක් පනස්දාහක් ලක්ෂයක් සිිල්ගත්තත් කාටවත් අප කියන ගෙදරින් එදදි බත්ත එකක් කරන්න එන්න කියලා දැල් ලංකා මේ වෙදී හාල් ගොඩක් ගන පහේවර්ග ගන හැම දේම ගොඩක් ගනම් නමුත් අර පින්කමකදී අපි කියන්නේ ගිදරීම් බත්තකාරගනයෙන්ට ගෙදරින් ඒේකාරගෙන්ට කියලා කියන්නේෙන් හාල් කොච්චර ගනගියත් එලෝලු මාලු පිණි කොච්චර ගංගියත් බට්ටික දෙනවන්නේ තේටික දෙනවන්නේ ගිලම් පස ටික දෙනවන්නේ කොවි තරංකුදයිද තැන් වෙහෙර විහාරස්ථාන අරන්නවලට වනත් එහෙමයි නේද ස්වාමින් වහන්සේලාට බට්ටික දානටික වරදින්නේ ගිලම්පසටක වරදින්නේ ඇයිඒ මසුරු නැති දන්දීමට ඇලිච්ච පිරිසක් අපි රටේ ඉන්න නිසා එතුකොට මේ දේවා සත්ත වතපද වලින් ගොඩා දෙනෙක් තුළ ඇතැම් විට මේ කියන කාරණ තිබෙනවා අම්ම තාතට හො දිං සලකන ළමයි ඉන්නවා අපේල් වලට විතරක්න මේ සිංහලවරුදොට විතරක් නෙේ හරිද ඒ වගේම මේ ඥාති සංග්‍රහ කරන ඇතෙන් හැබැයි ඒක අම්මතාතර සලකන අතරම් අඩුයි ඥාති සංග්‍රහ කරන එක හිරි වචනතා කරනවද කියනෙකන ටික් සඇහඳ හිතන්දවානෑ. එගේම කේලාම් කියන්න නැද්ද කියන එකත් අපට ගොඩක් හිතන්දනෝ. මසුරු නෑ කියන එක නම් අපට ටිකක් බයනැතුූ කියන්න පුළුවන් නෑ ලංකාමිනිස්සු මසුරු නෑ කියලා දන් පැන් දෙන්නට සූරයෝ වීරයෝ කියලා කිව්වත් වැරදි නෑ. ඒත් තරම් දක්ෂලෙස්ස ප්‍රනීතලෙස රසට දෙනවා දැ අපට බලාගන්න පුළුවන් වෙසක් වෙද්දි නේ බත්මාලු පි විතරක් නෙමේ ීම් දන්සල් නොල්ස් දන්සල් රොටී දන්සල් නේ කැවිලි දන්සල් ෆලූඩ දන්සල් විවිධ විවිධ කේක රසවත් ජාති දන් දෙනවා කොයි තරම් හොදයිද කළ බලන්නකු මේ ධනිත්තක තමයි දෙනකෙන හිතන්නට ඕනේ අනුන්ට දුන්නට ම මටමදී ගන්න එකක් මේ කරන්නේ මම දෙනදේ අනුන් තමයි ගන්නේ නමුත් අනුන් ගන්න චුට්ටයි මේ දෙනදයෙන් රැස්සෙන සමස්ත පින්න සම්පූර්ණ පින මා සතු එකක් ඒ නිසා දන් දෙනකොට හිතන්න. මම ලෝභ නැතුව දෙහිතක් නැතිව අත්හැරලම දෙනවා ඒ පිනේ පරිපූර්ණ හිමිකාරීත්වය පොන්නි විපාකයේ සම්පූර්ණ හිමිකාරීත්වය ඔබ සතුවි කියෙන එක මතක තියාගන්න අනුන්ට දුන්නට ඔබ තමයි සැපවත්වන්න එහෙනම් ඔබ ඔබ දෙන දෙයක් තවත් කෙනෙ ගන්න නේද ඒ ගන්න කෙනටත් පින් දෙන්නටක. පි කරන්නට ඔ උපකාරයක්ක් කර කියලාමට පින් කරන්න ඔයා අවස්ථාවක් කඋදා කරලා දුන්නා. බොහු විට පිහෙමනි මේනේ තවත් කෙන අපි පිනට දුන්න තනිේවාට ොඩා පිං ෑ කලන අපි කියන්නේ නමුත් අපි මෙහෙමත් තුරුවෙන්නට ඕන. ඔබ දෙන දෙයක් තවත් කෙනෙ ගන්නවානේද. ඒ ගත්ත කෙනාට පින් දෙෙන්ද. අනේ මේ පිනේ ඔබතුමාත් ඔබ තුමියත් කොටස්කාරේ බවට පත් වනා කියලා. පිනගැෙන දන්න කෙනා අහෙමයි පින කරන්නේ අපි ලඟ කාරණයට යම් හත්වන කාරණය. ම ද තිබෙන තුරාවටම ක්‍රෝධ නැති කෙනෙක් වෙනවා. අමාරුව එකක්. මොනමොනුවම හරි ප්‍රශ් නැතිවෙලා හරිද ප්‍රශ්නේහිතේ පිහිටියොත්. මොන පැත්තෙන් හරි ඒ කළියලා වැඩෙනවා. හරිද ඇතුලාන්තේ තිතමනේ තිබ බීජයක් හරිද තෙතමනේ තිබ්බොත්. කොහෙං හරි දළුලා වැඩන්ඩමයිල් ඇෑස්තිය. එතුර ඒක තියන ගලක්කුඩද ජකඩයක් මතද වහලයක්කුඩද නේද පීල්ලකද එහෙම අදල් නෑ තතමනේ තිබ්බුත් පනගහලා මුල් ඇදලා ඕනම තැනකින් ගහ ඉස්මතු වෙනවා ක්‍රෝධය කියන එකත් එහෙමයි. ඇත්තරම පින්වතුන මේ මොකක්ද ක්‍රෝධය කියලා කියන්නේ ඔන්න ඔබේ මානසික සාමය බිඳ වැටෙන්න මොකක්කරි සිද්ධයක් වෙනවා. හරිද එකු අනුන්ගේ ක්‍රියාවක් නිසා. එකු අනුන්ගේ වචනයක් නිසා. මොකක්කරි සිද්ධිය නිසා. ැ මේ බ හිත හොඳදටම පෑරෙනවා හිත තැලෙනවා. දැන් ඔන්න රඩු සරුවල් වීමක් ඇතිවෙන්නේ බැනවැදීමක් සිද්ධ වෙන්නෙත් නෑ ඒම සිද්ධ වෙන්නත් පුළුවන් හරිද ඔන්න හිතේ පිහිටනවා හිතේ පිහිටට පස්සේ තමන්ටර අවමානය කරපු තමන්ටේ මධපුංචිකං ඇතිකරපු අන්න ඒ පුද්ගලයක් පුද්ගල කොට්ටාශයක් ඉන්නවන්නේ ඒ අය ගැන මහා අපිරියාවක් ඇතුළලාන්තේ ඔබට ඇති වෙන. මට මෙහෙමයි කරේ මගේ ළමයින්ට මෙහෙමයි කරේ මෙහෙමයි කියලා තියෙන්නේ කියලා ඇතුලාන්තේ තියනවා කතා කලා විසද ගන්න ඇයුවා අහමකිව්ව ඔයහම නොකියයින්න නේද තිබ්බේ බලන්නක වෙච්චදේ. එහෙම වෙන්න නෑ. හිතේ තියාගෙන පුළුවන්ම් පලිගහනව පොල් ගහනවා. අධහූුණියන් කරන්නත් පුළුවන්. ඒහත් නැත්තා මේ ප්‍රශ්නය හිතේ තියාගෙන මොකොද කරන්නේ. මේක පැසුව පැසව පැසව පැසුව. පනුවෝ ගහන මට්ටමට පත්වෙනකම්ම ඇතුලාන්තේ මේක කුණුුවෙනවා. ඊට පස්සේ මේ ක්‍රෝධ සහිත සිත මුල් කරගෙන ඔබ අනිත් අයගේ පරාජයේ පතනවා. අනිත් අයගේ අභාග්‍ය පතනවා. අනිත් අයගේ විනාස පතනවා. කොටින්ම අනිත් අයගේ මරණය පවා පතනවා. ඊට පස්සේ ඔබේ විරුද්ධකාරයෝ ලස්සනට ඇඳලා කාලබීල සමගිවෙන්න්නට ඔබ කැමති නේ. සැපදීමට කැමති නෑ ජයග්‍රහන් ලබනවට කැමති නෑ එතකොට ඒ මානස්සිගත්වේ තමයි මෙතනදී ක්‍රෝධය කල කියන්නේ සක්‍රද දෙව මනුස්ස ලෝකඉන්න කාලදි හිතල තියෙනවා මම කාටවත් ක්‍රෝධ කරන්නේ හිතේ තරහක් අමනාපයක් කටගත්තුොත් මං ඉක්ම නින්ම එක දුරු කරල දානවා ඒන් අර ක්‍රෝධ මටමට පත්වෙන්න තියෙන්නේ තරහක් කටගත්තුත් එක එතනිින්ම කලදානො කතා කල විසද ගණ්ඩවා දැන් ගොඩාත් තැන්වල තියන අවුල තමයි ප්‍රශ්නය කතා කල විස්ත ගණඩ බෑ ඇතැමට ප්‍රශ්නය ඇතිකරණයත් තවවත් බාවද මගලංඟට අහගත්ත මදි එ මෙහිටිකත් අහගෙන පලයන් කියල තවත් අවුලෙෙන් ඔවුල පත්වනෙන එතකොට තෙිච්චහිත තවත් තෙෙනවන. ගනිසා මේකම වසීමෙන්ම යණ්ඩෝනේ ගමනක් මේ ලෝක ජීවත් වෙදි පින්නතු. ඉවසීම කියන එක නම් ගේ අම්මේ මට තේරෙන්නේ කොච්චර ඕනෙද කියලා අපිට එන්න 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 එ ඉවසීම කියනෙ එක ගුඩාක් වැඩි කරගඩ වෙනවා හැබැයි අපේ මේ මානව සමාජයෙන් එන් එන්නම අඩුවෙලා අඩු වෙලා අඩ වෙලාම යන්නෙත් මකක්ද ඉවසීම කියන කාරණයමයි ඒ නිසා කෝධ සිතර ඉඩ දෙන්න එපා බුදුරජාන්ස දේශනා කරනවා වචනයෙන් යම් කෙනෙක් ඔබට නිදා පහස මධි පුංචිකං කරලා තියෙනවනම් ඒ වෙලාවට එයා කිව්වදේවල් සිහිකරකරින් එපා කියනවා. හරිද මොකක්හරි ඒ පුද්ගලයාගේ යහපත් දෙයක් හිතන්න කියනවා. දැන් ගොඩාක්කොඔය අවුල් රඩුසරුවල් හටගන්න කාලයක් පැහිලා කිරී පැනී ඉන්න අය අතරන්නේ එතකොට ඒ අය සමගි වෙලා ඉන්න කාලේ මොනුව මහරි ෑගි බෝග වෙදා ගැනීමක් සිද්ධ කලානා යුතුක ස්ත කිරීම සිද්ධ කලාානා. හටි උපකාර කිරීම සිද්ද කලානං. අර හිතට තරහඇති වනට පස් ෙවෙලලාට තරහ ඇති වට හේතු වෙච්ච එක කල්පනා කන්න එපා. අර අපියනියෙන් කරපු යහපතම හිතන්න බලන්ද. මට මේ මේ දේවල් කරලා දීලා තියෙනවා. මම තරහට යටවෙන්න හොඳන්නේෑ. මම ධර්මයෙන් හිත සුවපත් කර ගන්නවා. පංචි පුංචි වචනල් ගණ්ඩෝන්නේ අපි කොයිතරං උපකාරපු කෙනෙද. කොයි තරම් පිහිට වෙච්ච කෙනෙක්ද. නන් අපිට අමාරම කාලෙන්. අප කොයි තරං ජීවත්වෙෙන්න්නට න අවවාද උපදෙස්තීල තියෙනවද. අපේ දරුවන්ට පවා කොච්චර පිහිට වෙලා තියෙනවන්ද කියලා ඒම හිතත්ද හිතත් දෙ හිතත්දදි අට තරහසිත්ත අමනාපසිත වෛරී සිත ක්‍රෝධසිත දුරු වෙන්නට ඒකම හේතුවක් වෙනවා. මොකද ඇද කල්පනාකරුත් ඕනම කෙනෙකුගේ ඇද අපට පෙනෙන්න්නට පුළුවන්. ඇතට කෙලින් තිනෙක පවා පිට හිතෙන්නට පුළවා මේ එකක ඇදයින කියලා. ඒ හිතේ සු භාාවය හරිද? මට මිත්‍රයෙක් නම් කොච්චර ඇදට හිටියත් හරි කෙලින් කෙලිට පෙන්න්නත් පුළුවන් එකත් අපේ හිතේ ස්භාවය. හිත කියනෙ ගමුතු එකක් ඇදේ කෙලිම් පේනවා කෙලිින් එක ඇදයි කෙල පේනවා. කෙන ඔබට වාසිවිනි දිර තමයි බේ දකින එක දකින්නේ. නමුත් මේ ධර්මය කර පැමිණේද්ද නම් පින්නතුනි. අපි හරියට ධරමය තුළ හිත ජ බව පත් කරගන්නට ඕනේ ඒකනනි කරනීමත සූත්‍රය තියෙන්නේ මේ උජූච කියලකාරණයක් රරිජ්ජු බව එකනෙ ඇද නැති වච්චන්න ඇද නඇති ක්‍රියාවක් ඇදනැති සිතිවිල්ලි අපට තියන්නට ඕන. ඒ එන දරමයට අනුකූලයි කියන එකයි දරමයට අනුකූල ජීවිතයක් ගත කරනවා කියන එකයි. ඔබ ඒකනි සාද දවසේ දී මේ විදිර මේ කියල දෙන්න කල්පනා කරලේ සක්‍ර දෙවියූ මනුස්සලෝක ඉන්න කාලේ තමන්ටම කියල පනවගත්ත නීති හතක් පිළිබඳව මේක සක්‍ර දෙවියන්ගේ මනුලොෝව ජීවත්වෙලා අයිද්දී ඇතිකර ගත්ත ්‍යවස්ථාව කල කිව්ුවත් කමක් නෑ එක නිසා මෙෙන මේ වගේ කාරණය ඇතුළු තවත් මොනවම හරි තියෙනවනාඒ ඔබේ පෞද්ගලික ්‍යවස්ථාවක් බවට පත් කර ගන්න හරිද තැන් අපිහිතම කොමම අනිවාරයෙන්ම දවසර දෙවතාවක් තෙරුවන් වන්දනා කරන කෙනෙක් වෙනවා කාටවත් කියන්න ඔන්න ඔබ නීතියදා ගන්නවා සෑම පුර පසලොස්සක පොහොය දවසටම ඔොහේ හිටියත්, ගෙදර හිටියත් පන්සලක හිටියත්. පිටරට හිටියත්. විවේක ගන්න පුළුවන් දවසක්න. තැන් ගොඩම් මැද පෙරිදිගයටනත් සිකුරාධන නිවාටු තියෙන්නේ. සිකරාධ දවසට හරිකමක් නෑ. හරිද. මම අටසිල් සමාධන් වෙලා ආරක්ෂා කරන කෙනෙක් වෙනවා. ඒ වගේම කළගුණ දන්න කෙනෙක් බවට පත්වන කුඩා කල සිට මේ දක්වාමට පිහිටවේච උදව්කර පුොප කාරකර පයට. ගුණ සලකන කෙනෙක් බවට පත්වා. මෙන්න ඔබ ඔබට දාගත යුතු නීති. මේ විධෙත මේ මට මතක් වෙන දේවල්ම මේ කිවේ. දිනපතා අනිවාරයම ධර්ම දේශනාවක් ශ්‍රභණය කරන කෙනෙක් වෙනවා. මෙන විදිහ තමන්ටම ආවෙනක නීතිරිකකාල් පනව ගණඩ ඔබේ යහපත්ත පිණිස්ස. කවුරුත්තයිල් බට නීති දන්න. මේ මේ විදේවල් කරන්න කියලා රිස්කෝල යන කාලවගේ. එක හින්ද පින්නතුන අද දවසේදී බට වටිනා කියේන දහම් කාරණා බොහෝමයක් කියල දන්නක් ෙක්වෙල සදහම ශ්‍රණය කොට කැස් කල උදදාර්ථර පුුණ්‍ය ධර්රමයන් ඔබ සිලු දෙනාටම මෙලොව ජීවිත සැනසිල්ලේ ගත කරන්නට පරලොව ජීවිතත් සුගති සම්පත් සලසා ගන්නට චතුරවාර් සත්‍යාබෝධයෙන් සසරදුක් නිමා කොට අමා නිවන්සුව අත්නදින්නට මේ සියල්ලු පුන්න සම්බාර ධරමයෝ හේතුවේවා වාසනාවේවා ොන මොදනාව. අද මෙම ධර්මාණු ශාසනාවට තම සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට ඒදුනේ මේ වන විට කුවේට්ටී සේවෙනයුතු එ ලක්ෂිකා ප්‍රේමසිරී මහත් මේ විසින්. පින්වත් ඔබතුමිය අම්ම තාත්තා සිහිපත්කොට ලෝකයේ බොහෝ දෙනෙකුට ධරමය ශ්‍රවණය කරන්නට මෙම ඉඩාවස්ථාව සලසාදීම පිළිබඳව කවේි සේවනිියයුතු ස් ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මේයට අපි සෙත් පතන ආශිරවාද කරනවා උතුම් ධර්මාභෝදය ලබන්නට ප්‍රඥාව පහල කර ගනිත්වා කියලා. අරමුණු බවටත්ව ඇත්තේ ත්‍රකුණාමලය මහදවුල් වැැව පදිංචි. අපප්‍රේල් දොළොස් වන දින උපන්දිනය සමරණ DB සිරිපාල ආදරණය පියාණන්ට. තම ජන්මදනය සිහි කරමින් නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුශ්‍ය සම්පත් ප්‍රාර්ථනා කරන්නට එමෙන්ම අනුලාවත්තිී දයාබර මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය දීර්ග ආයශ් සම්පත් ප්‍රාර්ථනා කරනවා. ලක්ෂිකා ප්‍රේමසරි මහත්මියටත් එතුමීගේ දයාබර පුතනුවන් වන දක්ෂින ලක්ෂාන් පුතුටත් ත්‍රවිදරත්නය අනන්ත ආශිරවාදයෙන් සියලූ සැනසිල්ලවේවා. එතුමගේ සහෝදර සහෝදරියන්ටත් නිදුක් නිරෝගී සුවයේ චිර ජීවනය සැලසේවා ලක්ෂිකාා මහත්ම නමින් පරලෝ සැපත්තු ඇති සියලු වර්ග පරම්පරාගත ඥාති හිතාශීන් තත්මේ පින් පරලෝක වසයෙන් අනුමෝදන් වෙත්වා කේ සේ නියවතු සියලම ශ්‍රීලාංක යන්ටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනය සැලසේවා ධරම දේශකයණන් වහන්සේටත් සමස්ත මහා සංගරත්තයයටත් සියලු යහපත උදාවේවා ස්සාන ර්ම දේශනා නාලිකාේ ගයන් දෂන්ත මහත්මා ප්‍රධාන කාර්මණ්ලේ හැමටමත් පවුලේසිලු දෙනාටමත් උතුම් ධර්මාබෝධයලබේවා රැස්කළ උදදාර්තර පුුණන්න ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝ දන්ම සැපලබත්වා ඔබ අප හැමනමින් නභාවයට පත්ව ඇති සෑම සියලු ඥාතිවරු මේ පින් අනමෝදන් වෙත්වා රට දෑය සමය වෙනුවෙන් ජීවිත පිදූ සියල් අන්ටමත්. සභවික ආපදාවන් හේතුවෙන් වසංගත රෝගපීඩා හේතුවෙන් ජීවිතවලින් සමුගත් හැම දෙනාටවත් මේ පින් පරලෝක වසෙන් සියලු යයාාපත පිණිස හේතුවා සනාවෙත්වා. අපගේ උතුම් ගුරුදේවෝත්තමයන් වහන්සේලාට මහා මහෝපාදයන් වහන්සේට සදාවන්දනීය කල්ලයානමිතරන් වහන්සේලාට වගේම අපි හැම දෙනාගේම දෙමවපිය වැඩිහිට ගුරුවර ඥාති හිතයිශයන්ට දවාන්දර් මොුගර මනි රියන්. රැස් කළ උදාාර්ථතරපුුණෙ දරමයෝ උතුම් ධර්මාබෝදය පිණිසම පාරමිතාාවක්මවෙත්වා දෙවියන්ට පින්දීමට කියමු ආකා සට්ටා්චබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඥන්තං අනුමෝදිත්වා චිරන්ඩක් හන්තුසාස්සනං ආකාසට්ටාච බහම්මට්ටා දේවානාගා මහිද්දිිකා න්තංනුමෝදිත්වා චිරන්රක් හන්තු දේශනං ආකාසට්ටාචබම්මට්ඨ දේවානාගා මහිද්ධිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවංසදා සිලුදනාටම තෙරුවන් සරණයි. வසා ධර්மதேஷனா ஜூப் நாலிக்காவோ சே ஓப ஏஸ்්‍රவனீக்கே டிற்றக்குணாமலைய மதிவுள் வவு அංங்கு அசூதிக்க தரண நிவසහි பதிஞ்சி அப்ரேேல்மஸ்ு தொலසனதின ஒபந்தினே சமரண டி.பி. சிரிபாාலு ஆதிரனிய பியானாண்ட ஜන්ம தினே சீக்கரமன் நிதுக் நீீரோகி சுவே සහ தර්காශ පිණස சித் පතා ஆශீர்வாது கிරீமாත් என்மு அனுுலாவு தீதாபரு மேனிியட்டாது. නිදුක් නීරෝගී සොය සහ නිර්ඝාශපතා වස්සාන ධර්ම දේශනාජෝටයබ නාලිකා වස් සේසිදු කළ ධර්මදාානමය පින්කමයි ඒ වෙනුවෙන් ින් පර දායිකත්වයගෙන කටයුතු කළේ කුේටී සේවේ නියුතු එස් ලක්ෂිකා ප්‍රමසිරි මහත්මිය ඇතුළු පෞුලේ පෙන්වත් පිරිසයි. සිදුකලාබු ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් එස් ලක්ෂික ප්‍රමසිරි මාත්මියයටාත් පාර්ථනය බෝධකින් සුක පටිපදාවෙන් චතුරි සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ පින්කුසල් හේතුවාසනාවේවා ධහමසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි විදස්ක. සිටින ඔබටත් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වෙනුවෙන් පුුණ්‍ය අනුෝදනා කිරීමට සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුඇයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට බින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේේට දහම්ම සූබ සැමට බිन्ুයි හටයි එකයි ටයි පනස් හටයි පනස් හටයි දහතුන බිन्දුুුවයි ටයි එකයි ටයි පනස් හටයි පනස් හටයි දහතුන සා ධර්දේශනා